ඇත්තම මෙම දෙහිවල සත්වෝ දැන සහ මේ සත්වෝ දැන දෙපාර්තමේන්තුව තුළ දිගින් දිගටම පශු වෛද්‍යවරුන්ට ඉතාමත්ම අධික පීඩනයක් එල්ල කරනවා බොරු චෝදනා එල්ල කරමින් සහ මේ පශු වෛද්‍යවරුන් අසීරුතාවට පත් කළා අපිට නිසි පරිදි නිදාසේ රාජකාරී කරගෙන යාමට අපහසු තත්ත්වයක් නිර්මාණය කරලා තියෙනවා ඉතාමත්ම අසාධාරණ විදිහට. ඉතින් මේ අසාධාරණේ ඉවත් කරගන්න ලෙස සහ අපට සහාය පළ කරමින් තමයි අද මේ මෙතනට සත්වෝද්‍යානයේ තුල සේවය කරන සත්වෝද්‍යානයට ආදරය කරන සත්වෝද්‍යානයේ යහපත ප්‍රාර්ථනා කරන මේ සාමකාමී සේවක කණ්ඩායමක් තමයි මෙතනට අවිලා ඉන්නේ. මේ තුල ඉන්නවා විවිධ සත්වෝද්‍යාන තුල ඉන්න සේවක වෘත්තීය සමිතිවල නියෝජිතයන් මෙතන ඉන්නවා. එතෙන් මේ ඇත්ත වශයෙන්ම මේ කඩාකප්පල්කාරී පිරිසක් විසින් මේ සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරුන්ට ඒ වගේ පීඩනයක් එල්ල කරන අතරම අලුතෙන් සත්වෝද්‍යානයට පත් වෙලා පැමිණි ඉතාමත්ම අවංකව ඍජුව සහ නීතිගරුකව ක්‍රියා කරන අපගේ අලුත් අධ්‍යක්ෂ ජනරාල්තුමිය මේ සත්වෝද්‍යානයෙන් පළවා හැරීමට මේ පිරිස උත්සාහ ගන්නවා නොයෙකුත් චෝදනා එල්ල කරමින්. අන්න ඒකට විරෝධය දක්වලා අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මේ සත්වෝද්‍යානයේ සුරැකීම සඳහා නව අධ්‍යක්ෂ ජනරාල්තුමිය ගේ සේවයේ දිගටම මේ සත්වෝද්‍යානයට ලබා දීමට සලස්සන මෙන් සහ මෙම සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරුන්ට තිබෙන මේ අසාධාරණ මේ පීඩනය ඉවත් කළ දීමට හැකි ඉක්මනින් කටයුතු කරන මෙන් නිසි පරීක්ෂණ පවත්වලා අවශ්‍ය පියවර ගන්නා මෙන් තමයි අපි ඉල්ලා සිටින්නේ කාරුණිකව. තාවකාලිකව මේ අවස්ථාව වෙන විට සති දෙකකට සති දෙකක කාලයකට මේ සේවයට වාර්තා කිරීමෙන් වැළකීලා ඉන්නවා. මේගොල්ලෝ වැඩි දිනෙක මේ සත්වෝද්‍යානයේ සේවය කරන අය සහ සමහර විට ඒගොල්ලන්ට තමයි වෙනත් බලපෑම් තියෙන්න පුළුවන්. සත්වෝද්‍යානයේ සේවය කරන එක්තරා කඩාකප්පල්කාරී කඩහකාරී එතකොට මේ හොරමහැර දූෂණයට සම්බන්ධ වෙච්ච කණ්ඩායමක් තමයි මේ විදිහට මේ ක්‍රියා කරන්නේ.